සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඉතාම සුන්දර මල් වර්ගයක් ලේසියෙන් ඔයාගේ ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සුන්දර මල් වර්ගය තමයි නිල් මානිල්. ඉතින් ඔයාලා දන්නවා මේ මලේ තියෙන සුන්දරත්වය නිසාම අදවන විට ගෙවතු අලංකරණයේ උද්‍යාන අලංකරණයේ සඳහා මේ නිල් මානිල් ශාකය වගා කරනවා. ඒකට හේතුව තමයි මානිල් ශාක වගා කිරීම සඳහා සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඉතින් වසර පුරාම මල් හටගන්න දිය කඩිතිවල වැව්වල පොකුණුවල සුලබව දකින්න පුළුවන් නිල් මානිල් පැලයක් ඉතාම ලේසියෙන් ඔයාගේ ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරි, අපි මුලින්ම බලමු මාත්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා නිල් මානිල් කියලා කියන්නේ මඩේ හැදෙන ශාකයක්. ඔයාලට පුළුවන් මෙතනදී වැවක හරි පොකුණක හරි මඩ මේ සඳහා යොදා ගන්න. එහෙම හොයාගන්න අමාරු නම් ඔයාගේ ගේ අවතින් ඔයාට මේ මඩ සඳහා හොඹස් මැටි යොදා ගන්න පුළුවන්. කපාගත්තු හොඹස් මැටි වලට අපි වතුර එකතු කරලා පැය දෙකක් හෝ තුනක් විතර අපි හොඳට පෙගෙන්න තියන්න ඕනේ. හරි, අපි හොඹස් මැටි ටික මේ විදිහට හොඳට පෙගෙන්න තිබ්බට පස්සේ අපි පැලේ හිටව ගන්න වාජනියට මේ මැටි ටික මේ විදිහට අපි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මව් ශාකෙන් මේ විදිහේ නිරෝගී පැලයක් අරගෙන හොඳින් පිරිසිදු කරලා මඩවලට යටවන විදිහට මෙන්න මේ විදිහට අපි පැලේ හිටව ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හිටවගත්තට පස්සේ අපි මේකට උඩින් වැලි තට්ටුවක් අපි හදා ගන්න ඕනේ. මේ වැලි සඳහා ඔයගලන්ට ගඟක වැලි එහෙමත් නැත්නම් ඔයක වැලි යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ අපි වැලි තට්ටුව නිර්මාණය කරගත්තට පස්සේ ඔයාට පුළුවන් දැන් මේ ඔයාගේ නිර්මාණය කරගත්තු නිල් මානිල් පොකුණට වතුර එකතු කරගන්න. හරි, දැන් අපි වතුර එකතු කරගන්න යන්නේ. මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ වතුර සඳහා ඔයගොල්ලෝ ලිං වතුර යොදා ගන්න පුළුවන් නම් හොඳයි. ක්ලෝරින් සහිත ටැප් වතුර යොදා ගන්න එපා. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් මේ විදිහට අපි වතුර එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතනදී දැනගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. වතුර එකතු කරද්දී අපි සම්පූර්ණයෙන්ම වාජනීය කටමට්ටම් වැසෙන විදිහට අපි වතුර එකතු කරගන්නේ නැහැ. අපි අපේ නිල් මානෙල් පැලේ කොළ සම්පූර්ණයෙන්ම යටවෙන විදිහට අපි වතුර එකතු කරගන්නේ නැහැ. එහෙම වුණොත් ඔයා හදාගන්න පැලේ ඉක්මනින් කුණු වෙන්න බලනවා. හරි, ඉතින් දැන් ඔන්න අපේ නිල් මානෙල් පොකුණ අපි ඉක්මනින්ම අපි නිර්මාණය කරගෙන ඉවරයි. දැන් මේ අපි නිර්මාණය කරගත්තු නිල් මානෙල් පොකුණ ස්ථානගත කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඕගොල්ලෝ දන්නව ශ්‍රී ලංකාව කියලා කියන්නේ හොඳ සෞම්‍ය කලාපීය රටක්. ඉතින් මේ වගේ රටක නිල් මානිල් ශාක හොඳින් වර්ධනය මොකද අපිට හොඳට හිරුවෙලිය ලැබෙනවා. ඉතින් ඔයාගේ පොකුණ හොඳට හිරුවෙලිය වැටෙන තැනක තමයි තියන්න ඕනේ. හරි, අපි දැන් බලමු ලේසියෙන්ම හදාගත්තු නිල් මානිල් පැලේට කොහොමද අපි පොකුර එකතු කරගන්නේ කියලා. මම මෙතනදී අරගෙන තියෙනවා නිල් කැට සහ දම් කැට මිශ්‍රණය. ඉතින් මේ මිශ්‍රණේ මං යෝගට හැදි දෙකක වගේ ප්‍රමාණයක් තමයි අරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන අර මගේ පොහොර මිශ්‍රණේ නිල් කැට සහ දම් කැට මිශ්‍රණේ මෙන්න මේ රෙදි කෑල්ලට දාලා මේ විදිහට උතලා පොට්ටනියක් වගේ අපි හදා ගන්න ඕනේ. ඉතින් මේ හදාගත්තු පොට්ටනිය අපේ නිල් මානිල් ශාකී මුලට කිට්ටුවෙන් තමයි ඇතුල් කරන්නේ. මෙහෙම එකතු කරගන්නවා. මේ විදිහට එකතු කර ගැනීමෙන් ඔයාගේ පොකුණේ මාළු ඉන්නවා නම් මේ මාළුන්ටත් මේ පොහොර එකතු කරගත්තා කියලා හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් පොඩි මාළු වර්ගයක් අරගෙන මේ පොකුණට එකතු කරන්න. ඔයගලන්ට පුළුවන් වෙනද පෙලෙන් සාරිගප්පි වගේ කුඩා මාළු වර්ගයක් අරන් මේ පොකුණට එකතු කරගන්න. මේ වගේ ලස්සන පොකුණක් හදලා ඔයාගේ ගෙදර සුන්දරත්වය තවත් වැඩි කරගන්න ඔයගොල්ලෝ උත්සාහ කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක අපි ආයේ තමයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.